අද 2023 ජුනි මාස 6 වන අඟහරුවාදා Worldwide Visa Consultancy Private Limited අපගේ YouTube නාලිකාව හරහා ලෝකයේ වෙනස් වෙමින් පවතින සංක්‍රමණික නීති පිළිබඳව ඔබව සිංහල මාධ්‍යෙන් දැනුවත් කරනු ලබනවා. සෑම සතියකම අඟහරුවාදා දිනේදී ඔබට අප හා සම්බන්ධ වී මේ පිළිබඳව යාවත්කාලීන විය හැකි. කැනඩාවේ පෞල් පන්ති සංක්‍රමණ ශක්තිමත් කිරීමට එරට ආගමන විගමන අමාත්‍යවරයා පියවරගෙන තිබෙනවා. විවාහ ආයුධම් කරුවන් සඳහා తాවකාලික නේවාසික වීසා නිකුත් කිරීම වේගවත් වේ. විවාහක TRV ආයුධම් කරුවන්ට වීසා ආයුධම් කිරීමට නව සැලසුමක් නිර්මාණය කර තිබෙනවා. අගෝස්තු 1 වනදා සිට 2023 අවසානය දක්වා කාලය තුල කල් ඉක්ුත්වන විවෘත රැකියා බලපත්‍ර හිමියන් සඳහා විවෘත වැඩ බලපත්‍ර දීර්ඝ කර තිබෙනවා. ජුනි 7 වනදා සිට වත්මන් බලපත්‍රය අගෝස්තු 1 වනදා සිට 2023 අවසානය දක්වා අතර කාලය තුළ කල් ඉක්ුත්වන විවෘත රැකියා බලපත්‍ර ලාභීන්ට නොමිලේ පහසුකම් සලසන ක්‍රියාවලියක් භාවිතා කර මාස 18ක් දක්වා නව බලපත්‍රය දීර්ඝ කරගත හැක. නව ශ්‍රීලන්තයේ මේ වන විට රැකියා වීසා එකක් යටතේ වැඩ කරන පුද්ගලයෙක්ට ඔහුගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා ඕපන් වර්ක් වීසා එකක් යටතේ ගෙන්වා ගත හැකි අතර 2023 මැයි මාස 31 වෙනිදාන් පසුව එම අවස්ථාව අහිමි වී යනවා. මෙහිදී ග්‍රීන් ලිස්ට් එකේ ජොබ් එකක් හෝ ඩොලර් 59කට වැඩි වැටුපක් යටතේ වැඩ කරන අයෙකුට පමණක් මෙම අවස්ථාව හිමි වෙන අතර එයට අඩු වැටුපක් ලබන්නෙකුගේ ස්වාමි පුරුෂයාට හෝ බිරිඳට ඔහුගේ හෝ ඇයගේ ගෙවීම් පරාසයෙන් රැකියාවකට පමණක් අයදුම් කළ හැකිවන අතර ඔවුන්ට ඕපන් වර්ක් පර්මිට් පතක් නොලැබේ. එමෙන්ම එම සේවා යෝජකයාට නව ශ්‍රීලන්තයෙන් ලබා දෙන ඇක්‍රිඩේෂන් සර්ටිෆිකේට් පතක් පැවතීම අනිවාර්ය වේ. එක්සත් රාජධානියේ ඔබේ ශිෂ්‍ය වීසා බලපත්‍රය කල් ඉක්ුත් වීමට පෙර විකල්ප මාර්ගයක් යටතේ රැඳී සිටීමට ඔබට අවශ්‍ය වනු ඇත. උපාධිය ලැබීමෙන් පසුව වසර දෙකක් සඳහා ඕනෑම නිපුණතා මට්ටමකින් රැකියාවක් ලබා ගත හැකිවන අතර මේ සඳහා එක්සත් ජනපදයේ ආයතනයක ප්‍රථම උපාධියක් හෝ ඊට වැඩි උපාධියක් ලබා තිබිය යුතුය. ඔබට පුහුණු සේවක මාර්ගය හරහා අනුමත සේවා යෝජකයෙකු සඳහා එක්සත් රාජධානියේ වැඩ කළ හැකිය. කෙසේ වෙතත් ඔබේ උපාධි වීසා බලපත්‍රය සඳහා ඔබේ සේවා යෝජකයාගෙන් අනුග්‍රහකත්ව සහතිකයක් ලබා ගත යුතු අතර ඔබට පිරවිය හැකි රැකියා පුරක්පාඩු සඳහා සීමාවන් තිබේ. රැකියා අපේක්ෂාවෙන් පසුවන ජාත්‍යන්තර කම්කරුවන්ට එක්සත් රාජධානියේ නව වීසා කාණ්ඩ 266කට කඩිනම් බදවා ගැනීම කිරීමට කටයුතු කර තිබෙනවා. කැනඩාව හා සමානව තවත් ජාත්‍යන්තර සේවකයන් බදවා ගැනීම සඳහා ලකුණු මත පදනම් කරගත් ආගමන ක්‍රමයක් හඳුන්වා දීමට ඕස්ට්‍රේලියාව කටයුතු කරමින් සිටිනවා. මෙම ප්‍රවේශය දැනට පවතින ලකුණු පාදක වැඩසටහනේ ප්‍රාන්ත හා ප්‍රදේශ පදනම් කරගත් සංක්‍රමණ හා සංකීර්ණ වීසා කොන්දේසි වලින් රට ඉදිරියට යාමට උපකාරී වනු ඇත. PTE කෝ කැනඩාවේ වැඩ කිරීමට සංක්‍රමණය වීමට හෝ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන පුද්ගලයන් සඳහා වඩා සුදුසු වන අතර සියලු ආර්ථික වීසා කාණ්ඩ සඳහා කැනේඩියානු රජය විසින් පිළිගනී. මෙම පරීක්ෂණය 2023 අගභාගයේදී හඳුන්වා දීමට නියමිත අතර දුන්වා දෙන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත් කොට නැත. එක්සත් රාජධානියේ මේ වෙන විට විදේශීය ගුරුවරුන් සඳහා හිඟයක් මතුව තිබෙනවා. මේ සඳහා ජාත්‍යන්තර සුදුසුකම් ලද ගුරුවරුන්ට අවස්ථාව හිමි වී තිබෙනවා. ඔබ ඉතාලියේ එක්සත් රාජධානියේ හෝ බ්‍රිතාන්‍යයේ ජීවත් වන නමුත් ඕස්ට්‍රේලියාවේ වර්කින් හොලිඩේ වීසා වලට අයදුම් කිරීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා වයස් සීමාව මේ වෙන විට වෙනස් කර තිබෙනවා. මේ සඳහා වයස අවුරුදු 30 සිට 35 දක්වා වයස් කාණ්ඩවල සිටින ඔබට මෙම වීසා සඳහා ආයදුම් කළ හැකිය. මෙම සීමා වෙනස් වීම 2023 මැයි මාස 31 වනදා සිට බලපානු ලබයි. ඕස්ට්‍රේලියාවේ తాවකාලික නිපුණතා ආදායම් සීමාව වැඩි වේ. ජාත්‍යන්තර සිසුන්ට සතියකට පැය 48ක කාලයක් වැඩ කිරීමට හැකි වේ. එමෙන්ම ඇතැම් උපාධිධාරා උපපන්තියේ 485 වීසා බලපත්‍ර ලාභීන්ට අමතර වසර දෙකක් සඳහා දිගුවක් ලබා දීමට අවසර දෙනු ලැබේ. මෙම සංක්‍රමණික නීති වෙනස් වීම 2023 වසරේ ජුනි 1 වනදා සිට ක්‍රියාත්මක වේ. සංක්‍රමණික නීති පිළිබඳ යාවත්කාලීන කිරීම එසෙනින් දැන ගැනීමට ඔබට අපගේ YouTube නාලිකාව සමග රැඳී සිටීමේ අවස්ථාව හිමි වෙනවා. ඔබ අප හා රැඳී සිටියාට ස්තුතියි.